हाय ओयाल दन्नद मिन्न मे अंबगेडियाय मिन्न मे योगर्ट एकाय दाला मिन्न मे वगे रसवत आइसक्रीम एकक हदागन्न पुलुवन कियला मे अंब आइसक्रीम रेसिपी एक मार लेसियन रसट हदागन्न पुलुवन मन कियला देन्न कोहोमद करगन्ने कियला मेकट अपिट हुंदी गेदिच्च अंब अवश्य वेनवा ओयाट मेकट अंब गेडियक हो इट वडा वेडी प्रमाणयक गन्न पुलुवन ओ अंब गेडियकट वडा वेडी प्रमाणयक गन्नवन गन्न योगर्ट प्रमाणयत वेडी करगन्न ओने मुलिंग मम्म अंबगेडिय मे वगे पोडियट कपला मे वगे बास्केट एकट दाला एक वहला फ्रीज एके तीना फ्रीज एके सामान्य पय हताक अटक विदर तियान्न ओने मेक होंदर फ्रीज सेंड දැන් මේක හොඳට ෆ්‍රීස් වුණාට පස්සේ මම මේක මේ වගේ අරගෙන බ්ලෙන්ඩ් එකට දා ගන්නවා. මෙතෙන්දී ඔයාලට මේක ෆ්‍රීස් වෙලා තියෙන නිසා ගොඩක් බ්ලෙන්ඩ් කරගත්තට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා බ්ලෙන්ඩ් එකේ දෙවෙනි කප් එක මේකට පාවිච්චි කරන්න. දැන් මම යෝගට් එකත් එකතු කර ගන්නවා. මම මෙතෙන්දී අඩු ප්‍රමාණය ටිකක් වැඩි කරගත්ත නිසා යෝගට් දෙකක්ම දා ගන්නවා. ඒ වගේම ඔයාලට මේක තව පැන් රස වැඩි පුර වුණා නම් මේ පැණි වගේ දෙයක් එකතු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් සීනි ටිකක් ග්‍රයින්ඩ් කරලා වගේ එහෙම දා ගන්නත් පුළුවන්. इतनी मेकर तव रस वैड करना मिल्क मिल्क दागन पुलवा फ्रेश क्रीम दागन पुलवा इवे फ्रेश मिल्क दागना पुलवा मेट की वितरकना प्रमाण तेम दिन ग्रैंड कराती मे वाक पोडा हम मिश्र कर ग्रैंड करना ग्रैंड कर मारे ग्रैंड मैंने मेवागे तीन मेवागे अनेको पेटे नीयन දැන් මේ වගේ හොඳ තික්පට තමයි තියෙන. අතර මේ වෙලාවේ මෙහෙම වුණත් මේක කන්න පුළුවන් මාරම රහයි. මම මේ කුඩට මේ කපාගත්ත අඹ ටිකක් දාගන්නවා. කැරි ටිකක්, අඹ කැරි ටිකක්. ඊට පස්සේ මේක හොඳට වහලා ෆ්‍රීස් එකේ තියනවා. ෆ්‍රීස් එකේ සාමාන්‍යයෙන් පැය 4ක් 5ක් විතර හොඳට සෙට් වෙන්න දෙන්න ඕනේ. ඒත් මතක තියාගන්න මෙතන ගන්න අඹ වර්ගයේත් එක මේ අඹ අයිස්ක්‍රීම් එකේ රස වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳ රස අඹ වර්ගයක් ගන්න මතක තියාගන්න. දැන් මේ තියෙන මම හදාගත්ත අඹ අයිස්ක්‍රීම් එක මේක මාර්මලේසියෙන් හදා ගන්න පුළුවන් ඒ වගේ මාර්ම රසත්. ඉතින් මේ දවස්වල හැමතැනම අඹ තියෙනවා ඉදිච්ච අඹ. ඉතින් ඔයාලත් හොඳ අඹ වර්ගයක් තවරගෙන මේ අයිස්ක්‍රීම් එක try කරලා බලන්න අමතක කරන්න එපා.